कोल टिकाई नट टिकाई महगन इवराई इतने मल महन तमायन इट पे अभी इसलिए मे वे पड़ी रव मकमायन मे रव पेरेंति दागन आप इसला मल मेद हदागम दी पड़ी रव मकन पेन थी इसला मेहम मेतन मेकट कैर नूल पोटवा हाई तीन इधट गा मे टेपैसीटी कट पावचिक मेन मे हर हम गहला मेतन कट मेहम मतकर गाइट पास मेम पोडे अंगे मेक चुट को मुसगा मेन मे अंगे मेहम पटल पटल वाला ඒ විදිහට මෙහුම් 10ක් දාන්න. දාලා මේක හිමීටම අල්ලගෙන අදින්න. එතකොට මෙන්න මෙහෙම එනවා. ඔය වගේ පොඩි පෙත්තක් හිටිනවා. මේක මෙහම අතින් තද කරගෙන නැවත මෙන්න මෙතනින් මොහොම යටට ගහන්න. දැන් ඔන්න मेद अभी हदने मे वे तुना महान बला मे वे मेहम गेहूवा गंड नूल कहला मेन मेतन कट मेहम मत कर दिखेट मेहम गहला तेन पस मेहम एंगे मे एंगेट मेहम दाल दहया दागा हिमें सर अभी अलगन अभी अति हदला दिखा मन मेदड़ तुनाक दागा तवाई का दागा මලේ මැද අපි හදාගෙන ඉවරයි ඊට පස්සේ දැන් වටේ පෙති තමයි දාගන්න තියෙන්නේ. ඉතින් වටේ පෙති දාලා දැන් අපි මලේ මැදට එක පෙත්තකට දැම්මේ රැප් 10ක් නේ. 10 ගානේ තමයි දැම්මේ මෙහෙම. දැන් ඊට පස්සේ අපි දැන් මෙන්න මේ හරියෙන් දැන් මැද හදාගෙන ඉඳලා මේ හරියෙන් විතර අපි ඔහොම ඉදි කට් ගහලා මෙන්න මේ හරියෙන් විතර වගේ गाना चुट्ट दूरी अब सामान्य मेहूम पहला पितर वगे दें दागन इसला दमे की अदायगा अने तम अब मेमला पोड मे मे इंडिकट मेहूम आरापेत पोड पलल करगत लसन मेगट दी वगे मे वगे टीका इंडिकट करगन पेहदी मेहम चुट्ट मेहम इलाे घन पल्ले हट वे घन तो पल्ल आप दागन पड़वा मेहम ये दिखट मार विधिटम आगन पहाल
අපි 15ක් දැම්මා දාලා මේඳි කට අපි අයින් කරනවා අය මේකෙන් ඔහොම හිමින් සැරේ මේක අතාරින්න නැතුව ඇදලා ගන්න ඇදලා හොඳට තද කරගන්න ගොඩාක් තද කරනවා නෙමෙයි සාමාන්‍ය තද කරලා ලස්සනට ගන්න එතකොට පෙත්ත ලස්සනට මේ වෙනවා ඔගලන්ට පේන ඇති ඊටපස්සේ එතනින් හැම පෙත්තක්ම ආයේ මෙහෙම යටට ගහන්න ඕනේ හැම වෙලාවෙම ඊට පස්සේ දැන් ඔතන අපිට මේ මැද ප්‍රති තුන තම පල් හැම යටින් තියෙන 10 ගන්න දැන් මේකට 15ක් දැම්ම ඊට පස්සේ දැන් අපි කරන්න ඕනේ ඊළඟට දැන් මේ වටේ 15 ගන්න යන පෙත්තේ මැද හරියෙන් තමයි ඊළඟට ඉදකට ගන්න ආයෙත් අපි මෙන්න මේ හරියෙන් විතර වගේ ගහන්න ඕනේ ගහලා අපිට 15ක දුර ඇති ගානට මෙන්න මේ හරියෙන් විතර පහළවක් දැම්මා. ඉතින් මේක උගලෝ උතා ගනින්දි ගොඩ තද කරගන්න එපා. සාමාන්‍යයෙන් අතේ බුරුලට තද කරන්න. එච්චරම තද කරන්න ඕන. මේ විදිහට ආවා. දැන් මම පෙති දෙකක් මැහුවා. දැන් මං කියවන්නේ මේ පෙත්ත යන්නේ දැන් මෙතනින් ගැහුවා මේකේ පෙත්ත මැදින් තමගෙන ඊළඟ අපි තුන්වෙනි පෙත්තත් ඒ විදිහමයි මේ පෙත්ත මම මැද හරියෙන් ගහලා මෙන්න මේ හරියෙන් විතර අපිට 15ක දුර මේ ප්‍රමාණයට වගේ ඇති කියලා හිතන තැනයිදී ගහන්න ගොඩාක් ළඟින් ගහ ගන්නත් එපා ගොඩාක් දුරින් ගහ ගන්නත් එපා තර වගේ ඉතින් 15ක් උතා ගන්න. හරි. ඔන්න දැන් අපි මල් පෙති 1යි 2යි 3යි 4ක් මහල ඉවරයි. දැන් මේ වටේ අන්තිම පෙත්ත තමයි අපි ගහන්න යන්නේ. බලා ගන්න එක හරියට හරි වැදගත්. මල ලස්සනට හිටින්නේ මේ අන්තිම පෙත්තෙන්. එතකොට මේකේ ආයෙත් අපි මෙතන මැදම ගන්නවා. මැදම අරගෙන දැන් ඉස්සෙල්ලා අපි දිගටම ගහුවේ මේකට පිටිපස්සෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලාම හදාගත්තු පෙත්ත තමයි මේ තියෙන්නේ. ඒක නිසා අපි දැන් කරන්නේ मेतन मेहम उड़ इंदी कट अरगन मेन मेतने मेदी गहनवा इंदी कट मेतन मेवा तेरे नोलांट इसे අපි ඒක පෙති ගන්න පෙත්තට අවශ්‍ය ඇප් ගන්න දාලා ඉවරයි මේක මෙහෙම හොඳට ඇදලා දැන් මේක ඇතුළට බලන්න මේක මෙහෙම කැතුලට අරන් මෙතනින් යටට ගහනවා අන්න එතකොට තමයි මල ලස්සරට හිටින්නේ ඕගොල්ලන්ට තේරෙන්නේ නැති
දැන් මල හොන ඔය විදිහට තියෙන උඩට දැන් පෙති ටික අපි පළවෙනි වටේ මල රැයි උනට අපේ තාම මේ රවුම පේන්න තියනවානේ ඉතින් මේ රවුම වැහෙන කම්ම මේ විදිහට ආයිත් රවුමක් මහගෙන යනවා දැන් අපි මේකට ඉස්සල්ලාම ඕගොල්ලන්ට මතක ඇති මැදට දැම්මා අපි රැප්ස් 10ක් දැම්මා ඊට පස්සේ 15ක් දැම්මා දැන් ඊළඟයකට 20ක් විතර වගේ දැන් දැන් ආයෙත් මොකද අපි කරන්නේ මෙතන මේ හරිය මැද ගන්නවා දැන් අපි පෙත්ත ටිකක් ලොකු කරන්නනේ යන්නේ එතකොට 20ක් විතර දැම්මහම ටිකක් තව චුට්ටක් අපිට අර ඉස්සරල ගහගත්තට වඩා චුට්ටක් දිගට යනවා නේද චුට්ටක් මේ හරියට විතර වගේ ගන්න ගොඩක් ළඟට ගහ ගන්නත් එපා උඩ ඈතට ගහන්නත් එපා 20ක් දා ගන්න පුළුවන් වෙන විදිහට ගන්න අපිට මෙහෙම ඉදි කට්ට ගහගා විස්සක් දාගෙන තියෙනවා මෙහෙම දාලා මේක අර විදිහට පරිස්සමෙන් මේක ගලවලා ගන්න මේක හිමින් සැරේ හදන්න නම් හදිනකොට මේක ලස්සනට හැදෙනවා මේ කරන නැවතත් මෙහෙම යටට ගහන්න එතකොට ඔයගලන්ට පේනවා ඉතින් ලස්සන දැන් මේ දෙවෙනි පෙති වටේ තමයි අපි යන්නේ. ඉතින් මේක වටේ දැන් ආයෙත් මේක මැද අරගෙන මේක මහගත්ත විදිහටම වටේටම මහලා අන්තිම පෙත්ත දාද්දී මෙතන මැදට තමයි ගන්න. ඉතින් ඔයගලන්ට දැන් ඊළඟ පෙති රවුමට සමහරට දැන් අපි මේකට මෙහෙම පෙති පහක්නේ මේ රවුමට හයක් වගේ ඉන්නත් ඉඩ තියෙනවා. නැත්තම් පහ එන්නත් පුළුවන්. ඒක එන ගාන ඔයගල මහගෙන යන විදිහට අනුව තමයි වෙනස් වෙන්නේ.